සජ්ජායනා කිරීමට ඉගෙන ගන්න. ඇලිමෙන්තර සමබර මනසක් පවත්වා ගනිමින් යෝග්‍ය හැම කාර්යයක්ම ඉටු කිරීම සඳහා ඉගෙනීම පිණිස ශිෂ්‍යයන්ට උපකාරී වීම චාහිමියන්ගේ පුහුණුවේ වැදගත් අංගයකි. භික්ෂුවක වශයෙන් පැවිද්ද ලබා සිටි එක්තරා බටහිර ජාතික මනෝවෛද්‍යවරයෙකුට මේ කාරණේ ඉගෙනීමට සිදු විය. භාවනා පුහුණුව සැබෑ වශයෙන් ලැබීම සඳහා ගුරුවරයෙකු ලබා ගැනීමේ අරමුණින් වස්තුන් මාස තුල බාපොන් අරමෙහි විසීම සඳහා ඔහු අවසර ලබා ගත්තේය. දින කිහිපයකට පසු අලුයම 3:30 සිට 4:40 දක්වාත් සවස 5 සිට 6 දක්වාත් පිරිත් සූත්‍ර සජ්ජායනා කිරීම වස්තුන් මාසය තුල අනිවාර්යම කළ යුතු කාර්ය කොටසක් බව අචාන්චා හිමි රැස් වූ භික්ෂු පිරිසට දන්වා සිටි විට මේ අලුත මහණ වූ භික්ෂුව තම අත ඉහළට ඔසවා තමා එහි පැමිණියේ භාවනා කිරීමට මිස සජ්ජායනා කරමින් කාලය නාස්ති කිරීමට නොවන බව පවසමින් තර්ක කරන්නට විය. බටහිර ශෛලියේ එවැනි තර්ක තම ගුරුවරයා සමග ප්‍රසිද්ධියේම පැවැත්වීම ගැන සමහර භික්ෂූහු මවිත වූහ. එවිට ආචාර්ය චාහිමි සංසුන් ලෙස පැහැදිලි කර සිටියේ නියම භාවනාව වශයෙන් ගැනෙනුයේ අරණ්‍යයක කුටියක් තුළ නිශ්චලතාවය සොයා යාම නොව කුමන කාර්යයකදී හෝ තමා ඇති කර ගන්නා ආකල්පයට හා අවධානයට සම්බන්ධ වන දෙයක් බවය. බාපං අරමෙහි රැඳී සිටීමට අවශ්‍ය නම් ඒ මනෝවෛද්‍යවරයා මුළු වස්තුන් මාසය තුල පැවැත්වෙන හැම සජ්ජායනා වාරයකටම නොවරදවා සහභාගී විය යුතු බවට බල කෙරෙන නියමයක්ද උන්වහන්සේ පැනවූහ. පටහිර මනෝවෛද්‍යවරයා ආපසු නොයා එහිම නැවතී මිහිරි ලෙස සජ්ජායනා කිරීමට ඉගෙන ගත්තේය. කාලය ගැන අමතක කරන්න. අප නැඹුරු වන්නේ අපේ භාවනාව අවුල් කර ගැනීමටය. භාවනා කිරීම සඳහා වාඩිවන විට මේ වතාවේ නම් මා මේ යන්නේ එය කෙසේ හෝ කිරීමටයි වශයෙන් අපට තීරණය කරනු හැකිවීම උදාහරණයක් වශයෙන් ගනිමු. නිවැරදි ආකල්පය විය යුත්තේ එය නොවේ. එවැනි දවසක කිසිවක් ඉටු කර ගැනීමට නොහැකි වෙයි. එවැනි අල්ලා ගැනීමක් මුලදී තිබීම ස්වාභාවික දෙයකි. මමද සමහර දිනවල රාත්‍රියේ භාවනාව සඳහා වාඩිවීමට සූදානම් වන විට දැන් සියල්ලම හරි. අදනම් අඩු වශයෙන් පාන්දර එකවන තෙක්වත් මගේ ආසනයෙන් නැගිටින්නේම නැති යනුවෙන් මගේ සිතේ තබාගත්තෙමි. එසේ වුවද වැඩි වේලාවක් ගතවීමට පෙර මෙයින් මා මිය යන්නේ යැයි සිතෙන තරමට මගේ මනස පෙරලි කරන්නටත් විරුද්ධකම් පෑමටත් පටන් ගති. එයට හේතුව කුමක්ද? ඔබ නිසි ලෙස හිඳගෙන භාවනාවේ යෙදී සිටින්නෙහි නම් ඒ සඳහා කාලය මැන බැලීමක් හෝ එයට බලකිරීමක් ඇතිකරවීම අවශ්‍ය නොවේ. ළඟාවීම පිණිස ඉලක්කයක් හෝ ස්ථානයක් නොපවති. රාත්‍රී 7, 8, 9 හෝ වන තෙක් වාඩි වී හිඳීමට සිදුවත් කමක් නැත. ඒ වෙනුවෙන් සැලකිල්ලක් නොදක්වා වාඩි වී හිඳීම දිගටම කරගෙන යන්න. ඔබම බල කර නොගන්න. අනිවාර්ය කිරීමක් නොකරන්න. දේවල් නිසක වශයෙන්ම සිදු කිරවීමට ඔබේ හදවතට අණ නොකරන්න. ඔබේ අණ කිරීමෙන් දේවල් වල නිසක බව තවත් අඩුවීමට හේතු වෙයි. මනස පහසුවෙන් තිබීමට ඉඩ හරින්න. හුස්ම සමතත්වේනොත් සුපුරුදු ලෙසත් යම් විශේෂ ආකාරයකට කෙටි හෝ දික් නොවන ලෙසත් තිබීමට ඉඩ හරින්න. ශරීරයේ පහසු ලෙස තිබීමට හරින්න. වෙනසක් නොකර දිගටම භාවනාවේ යෙදෙන්න. කෙතරම් වෙලාවක් ප්‍රමාද වන්නට වෙයිද? පුහුණුවන්නේ කෙතරම් වෙලාවක්ද? වශයෙන් තෘෂ්ණාව ඔබෙන් ප්‍රශ්න කර සිටී.
මට කරදර කරන්න නම් එපා යනුවෙන් ඒට කෑ ගසා කියන්න. මක්නිසාද ඔබට කරදර කිරීමට ඒ එන්නේ ක්ලේශයන්ම පමණක් වන හේයින් ඒවා මැඩ පවත්වා ගන්න. එයට මෙසේද පවසන්න. වේලාසනින් හෝ ප්‍රමාද වී හෝ නැවැත්වීමට උවමනා නම් එහි ඇති වැරැද්දක් නැත. මට මුළු රාත්‍රී කාලයම වාඩි වී හිඳීමට උවමනා නම් එයින් රිදීමක් වන්නේ කාටද? ඔබ ඇවිත් කරදර කරන්නේ කුමක් සඳහාද? තෘෂ්ණාව මේ අන්දමට කපා හරිමින් ඔබ දැන් කරන ආකාරයටම වාඩි වී හිඳීම කරගෙන යන්න. හදවතට පහසුවෙන් තිබීමට ඉඩ හරින්න. එවිට දරදඬු බවින් මිදී ඔබ ශාන්ත භාවයට පත්වන්නේය. සමහරෙක් දැල්ලූ සුවඳ කූරක් අභියස වාඩි වී එය දැවී ඉවර වන තෙක් නැගී නොසිටින බවට ප්‍රතිඥා දෙති. එය කොතෙක් දුරට දැවී ඉවරදැයි ඔවුන්ින් පසු නිතර එබිකම් කරමින් බලන්නේ කාලය ගැන සැලකිලිමත් වෙමිනි. එය දැන්වත් ඉවරද? ඔහු ප්‍රශ්න කරගනිති. එසේත් නැත්නම් වෙර දරා තවත් ඉදිරියට යාමට හෝ මිය යාමට පවා තීරණය කරමින් පැයකින් පමණ භාවනාව නවත්වා දැමීමට සිදු වූ විට පමණක් තමා වරදක් කළ බව දැන ඔහු වේදනාවට පත්වෙති. මේ මිනිසුන් පාලනය කරනු ලබන්නේ තෘෂ්ණාව විසින්ය. වේලාව ගැන අවධානයක් යොමු නොකරන්න. ඔබේ පුහුණුව ක්‍රමයෙන් දියුණු වීමට ඉඩ දෙමින් ඒ ස්ථාවර බවට පත් කරගන්න. ප්‍රතිඥාවන් ඇති කර ගැනීම ඔබට අවශ්‍ය නැත. හුදෙක් ඔබේ පුහුණුව ගැනම වෑයම් කරන්න. පුහුණුව කරගෙන යමින් එය විසින්ම ශාන්ත භාවය කරා එළඹ සිටීමට මනසට ඉඩ දෙන්න. තමාට පහසු ලෙස බොහෝ වේලාවක් වාඩි වී සිටීමට හැකිවීමත් භාවනාව නිවැරදිව කිරීමට හැකිවීමත් මෙයින් අත්වන ප්‍රතිඵලය බව ඔබට වැටහියයි. කකුල්වල හටගැනෙන වේදනාව සම්බන්ධයෙන් නම් කිව යුතුවන්නේ එය විසින්ම එය ඉවත්ව යන බවයි. ඔබ කල යුත්තේ ඔබෙහි මිනෙහි කිරීම සමග හුදෙක් රැඳී සිටීමයි. මෙසේ පුහුණු වීම කරගෙන යන විට ඔබ තුළ යම් විපර්යාසයක් හට ගැනීම සිද්ධ වෙයි. නින්දට යන විට සිත සංසුන් බවට පත් කර ගනිමින් නිදා ගැනීමට හැකි වෙයි. මීට පෙර ඔබ නිදා සිටියදී ගෙරවීමටත් ඇත. ඔබ නිදා සිටියදී ගෙරවීමටත් කතා කරන්නටත් දත් විකීමටත් ඒ මේ අත හැරෙන්නටත් පෙරලෙන්නටත් ඇත. ඔබේ හදවත පුහුණු කරගත් පසු ඒ සියල්ල නැතිව යයි. ඔබට ඇතිතරම් නිදා සිටියමුත් ඔබ එයින් අවදි වී ගන්නේ නිදි බර ගතිය වෙනුවට පිබිදුණු ස්වභාවයක් ඇතිවය. සිරුර ඇත්තේ විවේකයෙනි. නමුත් දිවා රෑ මනස අවදියෙනි. සියල්ලක් දක්නා ප්‍රබුද්ධ සංසුන් දීප්තියෙන් බබලන බුද්ධ භාවය වනුයේ මෙයයි. මේ තත්ත්වයට පත් තැනැත්තා නොනිදයි. ඔහුට නිදිබර ගතිය නොදැනෙයි. පුහුණුව තුළින් ඔබේ මනසද මේ ආකාරයෙන් ස්ථාවර කරගන්නෙහි නම් ඔබට දින දෙක තුනක් තුල වුවද නිදි වර්ජිතව විසීමට හැකි වෙයි. එසේම නිදිබර ගතිය දැනෙන විට වුවත් මිනිත්තු 5ක් හෝ 10ක් සමාධියට පිවිස මුළු රෑ තුළම නිදි ලැබුවාක් මෙන් පිබිදගත් ස්වභාවයකින් නැගී සිටීමට ඔබට පිළිවන්කම ලැබෙයි. මෙහිදී තවමත් ඔබේ ශරීර අවශ්‍යතාවයන් ගැන මෛත්‍රී සහගතව හා අවබෝධයෙන් යුතුව සලකා බැලිය යුතු නමුත් ශරීරය ගැන සැලකීම අවශ්‍ය නොවේ.